තව අවුරුදු කීපයක් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට අවස්ථාව දෙන්න ඕනේ කියලා සමාජය තුළ යම් අදහස් ඒගොල්ලෝ පළ කළා. ඒ පළකිරීම නිසාම තමයි ජනතාව අතරත් සියලු දෙනාම අතර සැකයක් කුතුහලයක් ඇති වුණා මේ ජනාධිපති මැතිවරණය කල් දාගන්න උත්සාහක් දරනවාද කියන එක. ද අපි දැක්කා විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්තුමයි සභාපතිවරයයි ගිහිල්ලා මැතිවරණ කොමිසමේ ඊයේ ඒගොල්ලෝ කියනවා ඉඳගෙන මේ අපිට මැතිවරණ කල් දාන්න උමනාවක් නැහැ. අපිට මැතිවරණය නියමිත වෙලාවට තියන්න ඕනේ කියලා කියනවා. දැන් මැතිවරණය කල් දාන්න ඕනේ නැත්තම් පෞගිය කාලේ පුරාම මේ ජනාධිපතිවරගේ කාලේ අවුරුදු 5ද 6ද ජනාධිපතිතුමාට තව අවුරුද්දක් කාලයක් දෙන්න ඕනේ කියන එක ඇයි මේ වගේ මාධ්‍ය තුලට ඇවිල්ලා ප්‍රකාශ කළේ? දැන් එහෙම ප්‍රකාශ කරලා ඉවර වෙලා එක පාටම දැන් මැතිවරණ කොමිසම ළඟට ගිහිල්ලා කියනවා නෑ නෑ අපිටත් ඕනේ නියමිත වෙලාවට ගැන. අපි මේ කියන්නේ මේ කරන්නේ රඟපෑමක්. ඒගොල්ලෝ මේ සමාජයට පෙන්නනවා මැතිවරණය හරියට තියන්න ඕනේ කියලා කියන ගමන්ම අනිත් පැත්තෙන් මැතිවරණේ කල් දාන්න පුළුවන් දේවලුත් කරනවා. ඒ හින්දා තමයි අර ජනාධිපතිතුමාගේ අවතාර දෙකක් ගියානේ ශ්‍රේෂ්ඨාධිකරණයට. එතුමාගේ අවතාර දෙකක් ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා. ලේනත් ගියා, මයිනත් ගියා. ශ්‍රේෂ්ඨාධිකරණය ඒ දෙන්නාටම පෙත්සම් ප්‍රතික්ෂේප කරලා දැම්මා. දැන් අපිට පේනවා දැන් ජනාධිපතිතුමා 22 සංශෝධනය කියලා එකක් ගේන්න හදනවා. දැන් අපේ රටේ කවමදාකවත් ඉතිහාසයේ ජනාධිපති මැතිවරණයක් හෝ කුමන මැතිවරණයක් පවත්වන්න දින නියම වෙලා ඒ කාලය වෙනකොට කවමදාකවත් මේවා දෙකේ දේවල් වෙලා නැහැ. මං හිතන්නේ ලෝකේ කිසිම රටක වෙන්නෙත් නැහැ. කියන්නේ මැතිවරණ කොමිසම බලය යනවා, ව්‍යවස්ථාවේ සඳහන් වෙලා තියෙනවා මැතිවරණ පවත්වන්න ඕනේ දිනය කවදද කියලා. ඒ දිනවල් වලට ලෝකේ අනිත් රටවල් වලත් මැතිවරණ පවත්වනවා. ද මේ අපේ රටේ තමයි මැතිවරණයක් ලං වෙනකොට ජනතාව තුළ හා මේ දේශපාලනයන්ගේ අදහස් අනුව සමාජය තුළ කුතුහල ඇති කරනවා මේක පවත්වනවද නැද්ද, මේක තියයිද නැද්ද. එහෙම ඇති වෙන්නේ වෙන මොකක්වත් ඉඳන්න මේ රටේ ජනාධිපතිතුමා එක්ක ඉන්න උදවිය හා මේ ආණ්ඩුවේ ක්‍රියාකලාපයේ උඩ තමයි ඒක සැකේ ඇති වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් ඒ සැකයක් ඇති වෙන්න ඕනේ නැහැ. පළවෙනි දේ තමයි ජනාධිපතිවරයාගේ දූරකාලයේ සම්බන්ධව පැහැදිලිව නඩු තීන්දුව ලබා දීලා තිබෙනවා ශ්‍රේෂ්ඨාධිකරණය. ඒක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙනවා. එහෙම තිබිච්ච මොහොතක තමයි මේ නීතිඥ මහත්තයා නැවත උසාවියට යන්නේ. ඊළඟට තව නීතිඥ මහත්තෙක් උසාවියට යනවා. එයා ගිහිල්ලා තව කතාවක් කියනවා ජනමත විචාරණයක් පවත්වන්න ඕනේ. මේ ඔක්කොම කරන්නේ දැන් ආණ්ඩුව 22 ගේන මේ හදන්නේ මැතිවරණ ක්‍රියාදාමය අවුල් කරන එක තමයි ජනාධිපතිතුමාගේ උමනා වෙලා තියෙන්නේ. ඒක තමයි ඇත්ත කතාව. මොකද මේ මැතිවරණ ක්‍රියාදාමය අවුල් කරන්නේ. මේ අවුල් කරන්න මේ උත්සාහ කරන්නේ. උත්සාහ අවුල් කරලා මේ රට තුල අරාජිතිකත්වයක් ගොඩනගන්න හදනවාද කියන සැකය තමයි දැන් අපිට මතුවලා තියෙන්නේ. මේ රට තුල අරාජිකත්ව තත්ත්වයක් ඇති කරන්න මේ හදන්නේ. හදලා ඒක තුල තමන්ගේ දේශපාලන ප්‍රොජෙක්ට් එක හා තමන්ගේ දේශපාලන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න තමයි මේ ජනාධිපතිවරයා හා මේ ආණ්ඩුව මේ උත්සාහ කරන්නේ. එහෙම නැතුව ජනාධිපති මැතිවරණයක් කටළඟ තියාගෙන 22 සංශෝධනය ගේන්න ඕනේ නැහැ. ඒ සංශෝධනය සම්මත කරාට පස්සේ ජනමත විචාරණයකට යන්නත් ඕනේ. එවැනි දේවල් ගේන්නේ මේ මැතිවරණ ක්‍රියාදාමය අවුල් කිරීමේ පරමාර්ථය ජනාධිපතිතුමාගේ හිතේ තියෙනවා. එයාට එයා දන්නවා එයා දිනන්නේ නැහැ කියලා. එහෙනම් එයාට ඕනේ දැන් මේක අවුල් කරන්න. දැන් අවුල් කරන එක තමයි එතුමාගේ ගෝල බාලයෝ ටික මේ ඔක්කොම කරන්නේ. වෙන එකක් නෙමෙයි. එහෙනම් අපි කියනවා ජනාධිපතිතුමා වෙනකොට එයාගේ කාඩ් පැක් එකේ ගහන්න පුළුවන් ඔක්කොම දුරුම්පු ටික ගහලා ඉවරයි. දැන් එයාගේ කාඩ් පැක් එකේ ඉන්නේ ජෝකර්ලා විතරයි. ජෝකර්ලා ගහලා මේක හරියන්නේ නැහැ. හේන රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ කාඩ් පැක් එකේ තුරුම්පු නැහැ දැන්. දැන් ඒ කිං කුයින් ඒ ඔක්කොම ඉවරයි. ඉවරලා අර අන්තිම ජෝකර් දෙකක් තිබ්බා. ඒ ජෝකර් දෙන්නා තමයි යව්වේ ශ්‍රේෂ්ඨාධිකරණයට. ගිහලා ඒකත් දැන් ප්‍රතිඵලයක් නැහැ. ඒකින්ද තව මේක අවුල් කරන පරමාර්ථයට යන්න එපා ජනාධිපතිතුමා. තමුන්නාංශේ මේ රටේ විධායකයා හැටියට තමුන්නාංශගේ වගකීම තමයි මේ රටේ මැතිවරණ කොමිසම හා මේ මැතිවරණය පවත්වන්න අවශ්‍ය පසුබිම හා ඒකට අවශ්‍ය භෞතික සම්පත් ටික ලබා දෙන එක. ඒක තමයි ජනාධිපතිවරයාගේ වගකීම වෙලා තියෙන්නේ. ඒ වගකීම ඉෂ්ට කරන්නේ නැතුව
එතුමා මැතිවරණ කාපු ගමන් මැතිවරණය අවුල් කරන්න නොයෙකුත් ආකාරයේ ක්‍රම සහ විදි පාවිච්චි කරනවා. අපි දැක්ක පළාත් පාලන මැතිවරණය නාම යෝජනා භාර දුන්නාට පස්සේ ජනාධිපතිතුමා ඇවිල්ලා අහන කොයිද ඡන්දයක් තියෙන්නේ? කවුද ඡන්ද තියන්නේ කියලා අහනවා. මේ නාම යෝජනා භාර දීලා ඉවරයි. එතුමාගේ මේ පක්ෂයදි නාම යෝජනා භාර දුන්නා. ඒ ඔක්කොම ඉවරනාට පස්සේ එතුමා පාර්ලිමේන්තුවට ඇවිල්ලා අහන කොයිද ඡන්දේ? කවුද ඡන්දයක් තියන්නේ කියලා අහුවා. එහෙනම් අපිට සැකයක් තියෙනවා සමහර මේක හරියට මේ අර අත්ත නැට කෑවා වගේ කියලා කියන්නේ. අත්ත නැට කෑවම සිහි විකල් වෙලා ඉන්නවා, කොහෙද ඉන්නේ කියලා දන්නේත් නැහැ, තමන් කරන දේම දන්නේත් නැහැ. ජනාධිපතිතුමාත් මේ දවස්වල අත්ත නැට කාලත් දන්නේ නැහැ ඉන්නේ. ඒකයි අපි මේ කියන්නේ සිහි විකල් වෙච්ච වැඩ කරන්න එපා. සිහි විකල් වෙලා වෙච්ච වැඩ කරලා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය හා මේ රටේ ජනතාවගේ අයිතීන් ඒ සියලු දේවල් අනතුරට ලක් කරන්න එපා. මොකද මේ රටේ ජනතාව සියලු දෙනාම බලාගෙන ඉන්නේ මැතිවරණයක් එනකම්. ඒ මැතිවරණයට ජනතාව දින ගණමින් ඉන්නේ. ඒ මැතිවරණයට මුහුණ දෙන්න සියලු දෙනාම බලාපොරොත්තුෙන් ඉන්නවා. ඒ ජනතාවගේ හිතේ තියෙන වෛරය, ඒ වේදනාව, ඒ සියලු දේවල් මැතිවරණය හරහා ඒක පිට කරන්න. මොකද අන්තිමට බැලට් පේපර් එක තමයි ජනතාවගේ අයිතිය හා ඒක තුළ තමයි ජනතාවගේ සියලු දේවල්, තමන්ගේ හිත්වල තිබෙන දේවල්, තමන්ගේ ඔළුවල තිබෙන දේවල්, ඒ සියලු දේවල් ප්‍රකාශයට පත් වෙන්නේ චන්ද්‍රපත්‍රිකාව හරහා. එතකොට ඒ චන්ද්‍රපත්‍රිකාව උදුර ගන්න හදනවා නම් වික්‍රමසිංහ රාජපක්ෂ පාලනය මං හිතනවා මේ රට භයානක තැනකට මේ තල්ලු කරන්නේ. තව තව මේ මැතිවරණය පැවතීමේ ක්‍රියාදාමයට අවුල් කරන එක හා ඒකට කුමන්ත්‍රණ යොදන එක තමයි මේ වෙලාවේ වික්‍රමසිංහ රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රධාන කාර්යභාරය වෙලා තියෙන එක පැහැදිලිව පේනවා. එහෙනම් අපි මැතිවරණ කොමිසමටත් කියනවා තමුන්නාන්සලාගේ ඔය මේ දැන් බලය ලැබිලා තියෙනවා. එහෙනම් මේ රටේ ජනතාව බලාගෙන ඉන්නවා. පාර්ලිමේන්තු අරහා අපි ස්වාධීන ආයතනයක් ඇටියට මැතිවරණ කොමිසමට බලය ලබා දෙන්න සියලු නීති රීති සම්මත කරලා ව්‍යවස්ථාවෙන් ඒක බලය ලබා දීලා තිබෙනවා. ඒ හින්දා දැන් මැතිවරණ කොමිසමේ වගකීම වෙන්නේ මේ මැතිවරණය පවත්වන්න ඕනේ මැතිවරණ ක්‍රියාදාමයේ පටන් ගන්න. ඒ හින්දා අපි විශ්වාස කරනවා ලබන සතිය වෙනකොට මැතිවරණ කොමිසම මේ ක්‍රියාදාමයේ පටන් ගනි ජනාධිපතිවරයාගේ හා මේ ආණ්ඩුවේ පීඩනයට එහෙම නැත්නම් ඔවුන්ගේ නොයෙකුත් ආකාරයේ කූට කුමන්ත්‍රණ වලට අසු නොවි මැතිවරණ කොමිසම මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය හා ජනතාවගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටී කියන විශ්වාසය අපි ඔවුන්ට ඔවුන් ගැන තියෙන විශ්වාසය තබා ගන්න ඒක ආරක්ෂා කරන්න කියලා අපි මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම තමයි මේ ඊළඟ දේ තමයි විශේෂයෙන්ම මම දැක්ක ජනාධිපතිතුමා අර නුවර රැසීමෙත් ඇවිල්ලා කියනවා සජබේට ඇවිල්ලා එතුමා එක්ක එකතු වෙන්න කියලා. සජබේට ඇවිල්ලා නේද එතුමා එක්ක එකතු වෙන්න කියලා කියනවා. එක්සත් ජාතික පක්ෂෙත් එක්ක එකතු වෙන්න කියනවා. දැන් එතුමා එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වෙන්නෙත් නැහැ. ඒ ජනාධිපති අපේක්ෂකයා වෙන්නෙත් නැතුව එතුමා දැන් ඉන්නේ පොහොට්ටුවේ. එයා පොහොට්ටුවේ ඉඳගෙන එහා අපිට කියනවා UMP එකට එන්නලු. විහිළු කතානේ. එයා මහින්දානන්දව එක පැත්තකින් ළඟ තියාගෙන අනිත් පැත්තෙන් ලොහන් රත්වත්තේව ළඟ තියාගෙන දිනුම් අමුණු ගමව වේදිකාවේ තියාගෙන ප්‍රසන්න රණතුංගව වේදිකාවේ තියාගෙන එයා අපිට කියනවා UMP එකට එන්නලු. එයා ඉන්නේ පොහොට්ටුවේ වේදිකාවේ. එයා පොහොට්ටුවේ වේදිකාවේ ඉඳගෙන එයා කොහොමද එයා අඩුම ගානේ එයා එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වෙන්න යන්නෙත් නැහැ. එහෙම තිබුණා නම් හරි කියන්න පුළුවන් අපිට අර UMP එකේ ජනාධිපති අපේක්ෂකෙක් එනවා කියලා හරි. එහෙමත් නැහැ. එහෙමත් නැතුව පොහොට්ටුවේ ඉන්න ඒ පොහොට්ටුවේ අයත් එක්ක වාඩි වෙලා පොහොට්ටුවේ අපේක්ෂකත්වය ගන්න උත්සාහ දරන ගමන් අපිට ආරාධනා. ඒකෙන්ද අපිට කියන්න තියෙන්නේ ජනාධිපතිතුමාට මේ මිහිළු කතා සපයන්න එපා. ඔබතුමාත් මහින්දානන්දගේ தත්තේට වැටෙන්න එපා. ද රනිල් වික්‍රමසිංහ මහත්තයයි මහින්දානන්දය අතර වෙනසකුත් දැන් නැහැ ওই කියන කතා ඇහුවාම. අපිත් එක්ක ඉන්නකොට එතුමා හොඳ මේ වටිනා උගත් කතාවල් තමයි කතා කරේ. දැන් අතන්ට ගිහිල්ලා මහින්දානන්දගේ ලෙවල් එකට රනිල් වික්‍රමසිංහ මහත්තයත් වැටිලා තියෙනවා. හරිම කනගාටුයි කියන්නේ. ඒක නොකියත් බෑ. මොකද අපි එතුමා දැන් කියන කතා බැලුවම සජිත් ප්‍රේමදාසගෙන් අහනවා බස් ගන්න සල්ලි කොහෙද කියලා. සජිත් ප්‍රේමදාස මහත්තයා එක්සත් ජාතික පක්ෂයේ ඉන්න කාලේ ඉඳන් මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා. එතකොට රනිල් වික්‍රමසිංහ මහත්තයා ඇහුවේ නැහැ බස් ගන්න කොහෙන්ද සල්ලි කියලා. එතුමාට රෝහලේ බෙහෙත් නැති වුණාම එතුමා ජනාධිපති වුණාම පාර්ලිමේන්තුවේ ඇවිල්ලා විපක්ෂ නායකවරයාගෙන් ඉල්ලා සිටියා. මේ බෙහෙත් වර්ග ටික ගෙනල්ලා දෙන්න කියලා.
මේ කාර්යාලයේ තමයි මෙතන එළියේ කාර්යාලයේ තමයි විපක්ෂ නායකතුමා මේ බෙහෙත් ටික ආණ්ඩුවට පරිත්‍යාග කළේ. එතකොට රනිල් වික්‍රමසිංහ මහත්තයා ඇව්වේ නෑ එතුමාට මුදල් කොහෙන්ද කියලා. ඒක නෙමෙයි එතුමා අහන්න ඕනේ. එතුමා අහන්න ඕනේ මහින්දානන්ද මෙච්චර මුදල් කොහමද හොයාගත්තේ? මේ රාජපක්ෂලා මෙච්චර මුදල් කොහෙන්ද හොයාගත්තේ? එතුමා අහන්න ඕනේ ওই ආණ්ඩුවේ ඉන්න ඇමතිවරු, දූෂිත ඇමතිවරු ටික මේ රටේ වංචා දූෂණ වලට ලක් වෙලා ඉන්න, චෝදනා ලබලා තිබෙන, නඩු තියෙන ඒ ඇමතිවරු මේ තියෙන වත්කම් කොච්චර ප්‍රමාණයක් වැඩි කර තියෙනවද කියන එක තමයි වික්‍රමසිංහ මහත්තයා හොයන්න ඕනේ. වික්‍රමසිංහ මහත්තයා ඒක හොයන්නේ නැහැ. ඒක අංගනවා. ඒක හොයන්නේ නැතුව සජිත් ප්‍රේමදාස මැතිතුමා බොහොම අමාරුවෙන් එතුමාත් එක්ක ඉන්න දානපතියන් උදව් අරගෙන එතුමා මේ පාසල් වල බස් නැතුව වාහන බස් එකක් අවශ්‍ය පාසල් වලට බස් එකක් ලබා දෙමින්, සූරු පන්ති කාමරයක් ලබා දෙමින්, බොහොම අමාරුවෙන් මේ බෙහෙත් නැති රෝහල් වලට බෙහෙත් ලබා දෙමින්, යන්ත්‍ර උපකරණ ලබා දෙමින්, ඒත් මේ රට වැටෙන්න නොදී විපක්ෂ නායකවරයා හැටියට එතුමා කොහොම හරි මේ රටේ ජනතාවට යන් සහනයක් ලබා දෙන්න උත්සාහ කරන මොහොතේ ඒක ප්‍රශ්න කරනවා. නමුත් තමුන් අද එකතු වෙලා ඉන්න කණ්ඩායම තමයි නේද මේ රට බංකොලොත් කරේ, මේ රට විනාශ කරේ කියලා ශ්‍රේෂ්ඨාධිකරණයක් තීන්දුවක් ලබා දීලා තියෙනවා. එතකොට ඒ කණ්ඩායමත් එක්ක එකතු වෙලා වේදිකාවේ නැගගෙන එතුමා අහනවා සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ මේ බස් දෙන්නේ කොහොමද කියලා. ඒක තමයි මම කිව්වේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා මහින්දානන්දගේ ගණයට වැටෙන්න එපා. ඔබතුමා දැන් අර මහින්දානන්දගේ ගණයට වැටිලා තියෙන්නේ. ඒගොල්ලොත් එක්ක එකතු වෙලා දැන් අර කියනවනේ කියමනක් බල්ලොත් එක්ක නිදාගත්තම මැක්කොත් එක්ක තමයි නැගිටින්න වෙන්නේ කියලා. දැන් ඒ තත්ත්වයට ජනාධිපතිතුමාත් වැටලා තියෙනවා. මොකද එතුමා එකතු වෙලා ඉන්නේ මේ රට විනාශ කරපු කණ්ඩායමත් එක්ක. ඒ විනාශ කරපු කණ්ඩායම මේ රට විනාශ කරේ කොහොමද? මේ රට බංකොලොත් කරේ කොහොමද? මේ රටේ වංචා දූෂණ හා ඒ චෝදනා ලබලා තියෙන අයගේ ඒ තිබෙන කරුණු කාරණා ගැන, ඔවුන් හොයාගත්ත අයතා ධනය ගැන, ඔවුන් පිටරටවල් වල ගාල් කරලා තියෙන අයතා ධනය ගැන, පිටරටවල් වල ඔවුන් අරන් දාලා තියෙන ගෙවල් ගැන, ඒව ගැන වික්‍රමසිංහ මහත්තයාට ප්‍රශ්නයක් නැහැ. වික්‍රමසිංහ මහත්තයාට ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමා කොහොමද බස් අරන් දෙන්නේ, කොහොමද සූරු පන්ති කාමර දෙන්නේ කියන එක. අපි පැහැදිලිව කියන්න ඕනේ විපක්ෂ නායකවරයා වෙන විපක්ෂ නායකවරු නම් තව තව මේ රටේ ප්‍රශ්න ඇති කරනවා. මෙච්චර කල් මේ රටේ හිටපු විපක්ෂ නායකවරු කරලා තියෙන එක තමයි. අධ්‍යාපනය වැටෙනවා නම් ඒක වැටෙන්න ආරිනවා. පාසල් පද්ධතිය වැටෙනවා නම් වැටෙන්න ආරිනවා. බෙහෙත් නැතුව මිනිස්සු මැරෙනවා නම් ඒක මැරෙන්න ආරිනවා. ඒක උස්සරහට දාගෙන උද්ඝෝෂණ පෙළපාලි ගිහිල්ලා බලය ලබා ගන්න කටයුතු කරනවා. නමුත් මේ විපක්ෂ නායකතුමා ඒක කරන්න නොදී එතුමා රට ගැන හිතලා, මේ රටේ ජනතාව ගැන හිතලා, විපක්ෂ නායක පදවියේ ඉඳගෙන රාජ්‍ය බලය නැතුවත් එතුමාගේ තිබෙන දේශපාලන සම්බන්ධකම්මා, එතුමා එක්ක ඉන්න යම් යම් දානපතියන් හා ව්‍යාපාරිකයන්ගෙන් උදව් අරගෙන මේ සිස්ටම් එක වැටෙන්න නොදී එතුමා යම් කාර්යභාරයක් කරන එක ගැන එතුමා පැසසුමට ලක් කරන්නේ නැහැ. ඒක තමයි අපිට තියෙන ප්‍රශ්නේ. එහෙම පැසසුමට ලක් වෙන්නේ නැතුව මේ රට විනාශ කරපු අන්ත දූෂිතයන් එක්ක එකතු වෙලා ඒගොල්ලන්ගේ වේදිකාවේ ඉඳගෙන රනිල් වික්‍රමසිංහ මැතිතුමා අද විපක්ෂ නායකතුමාට ගරහන්නේ, අද එතුමත් ඒ ලෙවල් එකට වැටිලා තියෙනවා. ඉතින් අපිට කනගාටුයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගැන. අපි එක්සත් ජාතික පක්ෂයේ ඉන්නකොට එතුමා ඒ ලෙවල් එකට වැටලා හිටියේ නැහැ. අද එතුමා අර පොහොට්ටුවේ ඉන්න අර දූෂිත ඇමතිවරු මන්ත්‍රීවරුන්ගේ ගානට එතුමා වැටිලා ඉන්නවා. ඒ වගේම තමයි මම අද හෙළිදරව් කරන්න ඕනේ මගේ අවසාන කාරණේ. විශේෂයෙන්ම දැන් ජනාධිපතිතුමා අපිට කියනවා ඇවිල්ලා දූෂණය එතුමා එක්ක එකතු වෙන්න කියලා. මේ එකතු වෙන්න කියන ගමන් හොරකම් යනවා. දැන් ඒ හොරකම් නවත්තන්න කිසිම වැඩපිළිවෙලක් නැහැ නේ එතුමාගේ. දැන් VSF එකේ ගනුදෙනුව වුණා. මම දැක්කයි ඒ පොලිසිය බාර ඇමතිතුමා කියනවා ඒ ගනුදෙනුව මාර පිරිසිදුයි කියලා. ඒ මම දැක්කයි එතුමාගේ කතාවේ කියනවා. VSF එකට දුන්නේ කැබිනට් පත්‍රිකාවක් දාලා කිසිම ටෙන්ඩර් ක්‍රියා පටිපාටියක් නැතුව. ওই VSF එක කරන කාර්යභාරය ගැන ලංකා මොබිටෙල් ආයතනය $1 එකට කරන්නම් කියලා එතුමන්ලට කැබිනට් පත්‍රිකාවකුත් ඉදිරිපත් කරලා තිබුණා. එතකොට ඒව ඔක්කොම අයින් කරලා තමයි මේ ආයතනයට මේ $25කට ලබා දීලා තියෙන්නේ. ඒ $25 ඇවිල්ලා අපේ රටට එන ආදායම. අපේ රටට එන ආදායම තමයි අද විදේශීය සමාගමකට අද ඔවුන් ඒ ආදායම අරගෙන අද ඔවුන්ට හම්බ කරගන්න ද ලබා දීලා තියෙන්නේ. එතකොට එක සංචාරකයෙක්ගෙන් එකතු කරලා බලන්න මේ අවුරුද්දේ මිලියන 2ක් එනවලු සංචාරකයෝ. ඒ කියන්නේ ලක්ෂ 20ක් බලන්න $25 ගාණෙන් ඒ ලැබෙන ආදායම කොපමණද කියලා. සම්පූර්ණ ඒ ආදායම අපේ රටට එකතු වෙන්න ඕන ආදායම. අද ඒ ආදායම යනවා විදේශීය සමාගමකට අද යන්න දීලා තියෙනවා. ඊළඟට ලංකා මොබිටෙල් ආයතනය $1 මේ වැඩේ කරන්න පුළුවන් කියලා කිව්වා. එතකොට එහෙම තියෙද්දි තමයි VSF එකට $25කට මේ වැඩේ කරන්න දීලා තියෙන්නේ.
එතකොට කොහොමද මේක දූෂිත ගනුදෙනුවක් නෙමෙයි කියලා කියන්නේ? මේක අන්ත දූෂිත ගනුදෙනුවක්. එතකොට රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ ගනුදෙනු ඔක්කොම කරනකොට ආක බලාගෙන ඉන්නේ. දැන් මේ තව ගනුදෙනුවක් හෙලිදරව් වෙලා තිබෙනවා. ඒක තමයි අනුරාධ මේ රටේ විශාල ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර අපේ ලංකාවේ විශාලම එක ව්‍යාපෘතියක් තමයි ඩොලර් මිලියන 91ක ව්‍යාපෘතියක්. ඩොලර් ඇමරිකානු ඩොලර් මිලියන 91යි මේ ව්‍යාපෘතියට යන්නේ. ඒ කියන්නේ ලංකාවේ මුදල් වලින් බැලුවොත් රුපියල් මිලියන 28000ක ව්‍යාපෘතියක්. ඒ ව්‍යාපෘතිය තමයි මහව සිට වවුනියා දක්වා දුම්රිය මාර්ගය හදන එක. ඊළඟට අනුරාධපුර සිට වවුනියාව දක්වා දුම්රිය මාර්ගය හදන එක. එතකොට මේ මාර්ග දෙකම ඊළඟ එක තමයි. එතකොට මේ මාර්ග දෙකම හදන්න ඉන්දියාවේ අයිකොන් ජාත්‍යන්තර සමාගමට තමයි මේක පවරලා තිබෙන්නේ. එතකොට මේ සමාගම වැඩ පටන් අරගෙන පළවෙනි ව්‍යාපෘතිය මේක පටන් ගන්නවා 2023 ජනවාරි මාසේ තමයි මේ ව්‍යාපෘතිය පටන් ගන්නෙ. එතකොට මේ ව්‍යාපෘතිය අවසන් කරන්න තිබුණා ඉඳගෙන මේ ව්‍යාපෘතිය අවසන් කරන්න තිබුණා මහවසිට අනුරාධපුරයේ මේ ව්‍යාපෘතිය අවසන් කරන්න තිබුණා. විශේෂයෙන්ම මම කියන්න ඕනේ මේක අවසන් කරන්න තිබුණේ ජූලි මාසේ තමයි මේ ව්‍යාපෘතිය අවසන් කරන්න තිබුණේ. එතකොට මේ ව්‍යාපෘතිය අවසන් කරන්න තිබුණු ව්‍යාපෘතිය ඒ දිනයට අවසන් නොකරුවාම මෙය ජාත්‍යන්තර සමාගමත් එක්ක මේ ඉන්දියානු සමාගමත් එක්ක ඇති කරන තියෙන ගිවිසුම අනුව විශේෂයෙන්ම 43 පිටුවේ තිබෙනවා සඳහන් කරලා එක දිනකට ඩොලර් 10,000ක් ගෙවන්න ඕනේ ප්‍රමාද ගාස්තු නිශ්චිත දිනයට මේක අවසන් නොවුනම. එතකොට මේක ප්‍රමාද වෙලා තිබෙනවා මේ වෙනකොට. මේක ප්‍රමාද කරලා තිබෙනවා මේ වෙනකොට. විශේෂයෙන්ම ඩොලර් 360,000ක් මේක ගෙවන්න ඕනේ අද වෙනකොට රේල් ඒ කියන්නේ දුම්රිය දෙපාර්තමේන්තුවට මේ ඉන්දියානු සමාගම විසින් මේ ප්‍රමාද ගාස්තු හැටියට 360,000ක් ගෙවන්න තිබෙනවා. මේ ප්‍රමාද වෙලා තියෙනවා. ඒ කියන්නේ නිශ්චිත දිනයට බාර දීලා නැහැ මේ දුම්රිය මාර්ගය සැදීම. ඊළඟට විශේෂයෙන්ම අනුරාධපුර සිට වවුනියා දක්වා තිබෙන දුම්රිය මාර්ගයත් අවසන් වෙන්න තිබෙන්නේ ජූලි මාසේ 6 2024. එතකොට මේ වෙනකොටත් ඒක අවසන් කරලා නැහැ. එතකොට අගෝස්තු මාසේ දක්වා මේක දිග්ගැස්සෙනවයි කියන එක තමයි CECB කියන උපදේශන ආයතනය මේ වෙනකොට ගණන් හදලා තියෙන්නේ. ඒ ගණන් හදීමත් එක්ක බැලුවොත් අවම වශයෙන් 560,000ක් ආණ්ඩුවට ගෙවන්න වෙනවා මොවුන් මේක ප්‍රමාද කිරීම නිසා 560,000ක්. එහෙම බලනකොට 960,000ක් විතර වගේ මේ ආණ්ඩුවට අය කරගන්න ඕනේ මේ ඉන්දියානු සමාගම විසින් අදාළ ගිවිසුම අනුව නියමිත දිනයට මහව අනුරාධපුර මහව වවුනියාව මාර්ගයත් ඒ වගේම අනුරාධපුර සිට වවුනියාව මාර්ගයත් ඒක හරියට කරපු නැති එකේ ප්‍රමාද ගාස්තු හැටියට 960,000ක් මේ ඉන්දියානු සමාගම විසින් මේ ආණ්ඩුවට ගෙවන්න ඕනේ කියලා අනිවාර්යෙන්ම දැනට ගලම් බල්ලා තිබෙනවා. නමුත් කියන්න ඕනේ විශේෂයෙන්ම දැන් මේකේ අධ්‍යක්ෂක ව්‍යාපෘති හැටියට වැඩ කරපු අශෝක මුණසිංහ කියන මහත්මයාව දැන් මේ අවුරුද්දේ මාර්තු මාසේ ඉඳන් අයින් කළා තිබෙනවා. දැන් මේක අයින් කරන්න ප්‍රධාන හේතුව හැටියට හෙලිදරව් වෙලා තිබෙන්නේ මේ අශෝක මුණසිංහ කියන මේ ඉංජිනේරු මහත්මයා මේ මුදල් අය කරගන්න ඕනේ කියලා දැඩිව ඉඳලා තිබෙනවා. මේ දැඩිව හිටපු මේ මොහුව අයින් කරලා ලේකම්වරයා විසින් අලුත් ව්‍යාපෘති අධ්‍යක්ෂ කෙනෙක්ව පත් කරලා තිබෙනවා. ඉතින් අපිට තේරෙන්නේ නැහැ පොඩි සැකයක් අපිට තිබෙනවා විශේෂයෙන්ම දැන් ඇමතිතුමායි මේ අමාත්‍යාංශයේ ලේකම්වරයාත් මේ ලබාගත යුතු මුදල ඒගොල්ලෝ ආණ්ඩුවට ගෙවන්න ඕන මුදල 960,000කට වඩා ඩොලර් 960,000කට වඩා ගෙවන්න ඕන මේ මුදල කපා හරින්න හදනවද කියන සැකයක් දැන් මතුවලා තිබෙනවා. මොකද මේ ව්‍යාපෘති දෙකම නිශ්චිත දිනයට ඉවර කරේ නැත්නම් එක දවසකට ඩොලර් 10,000ක දඩයක් දුම්රිය දෙපාර්තමේන්තුවට ගෙවන්න ඕනේ කියලා ඒ අයිකොන් ජාත්‍යන්තර සමාගමත් එක්ක අස්සම් කරපු ගිවිසුමේ සඳහන් වෙලා තිබෙනවා. එතකොට මේ ව්‍යාපෘති දෙකම මේ වෙනකොට නිශ්චිත දිනයට අවසන් කරලා නැහැ. එකක් අවසන් කරලා තිබෙන්නේ විශේෂයෙන්ම එක ව්‍යාපෘතියක් අවසන් කරලා තිබෙන්නේ ජූනි මාසේ ඒක අවසන් කරලා තියෙන්නේ ජූනි මාසේ 7 වෙනිදා අවසන් කරන්න ඕන එක ජූනි මාසේ 23 වෙනිදා තමයි අවසන් කරලා තියෙන්නේ.
එතකොට ඒකට ගෙවන්න තිබෙනවා තුන්ලක්ෂ හැටදාහක විතර වගේ ඩොලර් තුන්ලක්ෂ හැටදාහක විතර වගේ දඩයක් දුම්රිය දෙපාර්තමේන්තුව අය කරගන්න ඕනේ මේ සමාගමෙන්. ඒ වගේම තමයි ඊළඟ ව්‍යාපෘතිය වෙන අනුරාධපුර සිට වවුනියාව දක්වා තිබෙන ව්‍යාපෘතිය ජූලි මාසේ බාර දෙන්න ඕනේ. නමුත් මේ වෙනකම් බාර දීලා නැහැ. ඒක දැන් අගෝස්තු මාසේ දක්වා ඒ ව්‍යාපෘතිය ඇදෙනවා. ඒ ඇදෙනින්ද ඒකේ දඩයත් 560,000 වගේ ආසන්න මුදලක් ඒ දඩයක් දුම්රිය දෙපාර්තමේන්තුවට ඒ ඉන්දියානු සමාගම ඩොලර් 560,000 ගෙවන්න ඕනේ. එතකොට අපිට පේනවා මේ දෙකම එකතු කළාම ඩොලර් 960,000 වඩා වැඩි මුදලක් ඉන්දියානු මේ සමාගම අපේ දුම්රිය දෙපාර්තමේන්තුවට ගෙවන්න ඕනේ. දැන් මේක අය කරගන්නේ නැති වැඩපිළිවෙලක් දැන් දුම්රිය දෙපාර්තමේන්තුව තුල ක්‍රියාත්මක වෙනවා. අපි දන්නේ නැහැ ඇමතිවරයා මේ පිළිබඳව නිශ්ශබ්දව ඉන්නේ ඇයි, දුම්රිය සාමාන්‍ය අධිකාරිවරයා නිශ්ශබ්දව ඉන්නේ ඇයි, අමාත්‍යාංශ ලේකම්වරයා මේ පිළිබඳව නිශ්ශබ්දව ඉන්නේ ඇයි කියන එක අපිට සැකයක් තියෙනවා. ඒ හින්දා තමයි අපිට තියෙන සැකය සමහර විට ඩොලර් 960,000 වගේ ප්‍රමාණය මේක ආණ්ඩුවට හා දුම්රිය දෙපාර්තමේන්තුවට ලැබෙන්න ඕන මුදල මේක කපා හරින්න යනවාද කියන යම් උත්සාහයක මේගොල්ලෝ යෙදිලා ඉන්නවාද කියන සැකය අද අපි මතක් කරනවා. ඒ වගේම ජනාධිපතිතුමාට කියනවා ඔබතුමා ආර්ථිකය අමාරු තැනක තියෙනවායි කියලා කියනවා, අපිට පටිතද කරගන්න කියනවා, 2048 වෙනකන් ඉවසන්න කියනවා. ඔබතුමාගේ ඇමති මණ්ඩලයේ ඉන්න ඇමතිවරු මේ යන වංචා දූෂණ සම්බන්ධව ඔබතුමා නිශ්ශබ්දව ඉන්නේ කියන ප්‍රශ්නය අපි එතුමාට යොමු කරනවා.